පහුගිය කාලේ ගෙදරට වෙලා ඉන්නකොට ගොඩ දෙනෙක් ගොවිතැනට යොමු වුණා. ගෙදර මොනා හරි වවන් මොනා හරි හදන්න හැමෝම වැව්වේ එක්කෝ එළවලු ಜಾති. විශේෂයෙන්ම කිව්ව එළවලු ಜಾති. තව සමහරු මල් එහෙම ලස්සන්ට වැව්වා. සමහර අයගේ හිටෝපු දේවල් වල පළ ප්‍රයෝජන සත්තු තමයි බලල්ලු එහෙම ඇවිල්ලා කාල එහෙම එතකොට තමයි අහුව. දමිතාට කැමරාව හරවන්න දමිතා බාරගත්තේ කොහොමද? ඔය අතු උස්සන්නේ සම්බන්ධෙක් කියලා. ඔ අක්කි. ඔයා මොනවද හිටවපුවානේ? මම මේ දන්නේ තින්දා අන්න මොනවද ඔයා සාමාන්‍ය හිටවන්නේ එහෙම? කුප්පමේ නිය. හිටවන්නේ කියන්නේ මේක ලොකු කේදවාචකයක් ඇත්තටම මට වෙච්ච. මං කියන්නේ එහෙම කාටවත් වෙන්න හොඳ නැහැ. හොඳ නැහැ. අවංකෝ. ඉතින් මේ බොහොම සත්සිතින් ඔව් මේ මොනවා හරි අපිත් හිටවන්න එපා. අපිට ඉඩ කඩ හරි අඩු. ඉතින් තියෙන ටිකේ මොනවා හරි කරන්න ඕනි කියලා ඇත්තම කියන්න ඕනේ මට පස්සේම හරි අඩුයිනේ. ඒ නිසා මං රන්න මගේ නෑනලා ගෙදරින් තමයි පස් කෙනා. රන්න කියන්නේ පස් කලින් කලින් ගෙනල්ලා තිබුණා. රොණ්‍යා ගෙලන්නේ බරක් නෑ නෑ නෑ. කලින් ගෙනල්ලා තිබුණා ගෝණියක්. ඒ නිසා ඒකත් මතක් කරන්න ඕනේ. ඉතින් මේ පෝච්චි වල දාලා මම හිතෙව්වා ඇට ಜಾති මොනවාද? මිරිස්. මිරිස්. මිරිස් කියලා ඉතින් මට ඕන උනේ කොච්චි පැල හදාගන්න. කොච්චි ටිකක් මං හරි ආසයි කොච්චි වල. ඉතින් දැන් මං හිටවලා හැමදාම අනේ දැන් මාස දෙකක් තිස්සේ ආදනවා. ඉතින් වතුර දානවා හැමදාම උබේට නැගිටලා පැල ටික බලන්න යනවා. ඉතින් දැන් ඒකත් ටික 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 ලොකු වෙනවා. ගොවියෙකුට තියෙන සතුට. සතුට. ඔහු ගෙවිලියකට. ඔව්. ඉතින් ගෙවිලියකට. ඊට පස්සේ වා කියන්නේ දැන් අපේ කිටි මේ බින්දු මගේ පූසයා හරි ප්‍රසිද්ධයි අපේ ගෙදරටත් වඩා. බින්දු හැමදාම මේ මම පෝච්චිය ළඟට ඇවිල්ලා ඔයාගේ සද්ද දාන. ඔව්. මං එළවෙන එකේ සීමාවක් නෑ. යන්න යන්න ඔය යන්න මේ කඩලා දැම්මොත් එන්නේ. ඔව් මෙච්චර අමාරුයි ඔප් එක. අනේ ඉත කියන්නේ ඊට පස්සේ ඊයේ වැඩි ඇතකද මේ. ඊයේ දැන් මං බලුව මෙයා මොකද මේ හැමදාම මේ පෝච්චි ළඟට ඇවිල්ලා මෙහෙම ගගා එයාගේ භාෂාවෙන් මොකද කරන්නේ කියලා. බලනකොට මම සංසන්දනය කළ බැලුව ඇත්තටම තව පෝච්චි පැලයක් තිබුණා. ඒකයි මේකයි වෙනස්. බලනකොට මං හිටවල තියෙන්නේ පෝර දැම්ම වුණා. මේක එහෙ නම කියන්න බෑ. ඒ පෝර එන ගණන්. එහෙම දාලා හදපු බැලේ මොනවාද? කුප්පමේ ඉන්නේ. නිලැද්ද. හොඳ වෙලාවට ගෙදර පූසෙක් හිටියේ. නැත්නම් වඳුර ගන්න. ඔය නැත්නම් කොච්චිනකම් බලන් ඉඳි. කොච්චිනකම් බලන් ඉඳලා.